සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තේ පුතේ දුවේ. මේ පුලුවතලේ භූමිකාවන් අරගෙන බැලුවොත් කාර්ය ඒ භූමිකාවන් අතර සුවිශේෂී භූමිකාවක් ගන්නව නේ ගුරු භූමිකාව. ගුරු අම්මා ගුරු තාත්තා කියන භූමිකාව. ඉතින් ආදි අනාදී ඉඳලම දරුවන්ව නේ ගුරුවරයෙක්ට බාර දුන්නා. ඒ ගුරුවරයාට බාර දුන්නා මේ ගුරුවරයා ළඟ ශිල්පීය ක්‍රම තිබුණා. අධ්‍යාපනය ලබා දුන්නා. ඒ වගේම කඩුහරඹය භාවනාව කනවිදිය ඉඳුම් හිටුම් මේ හැම දෙයක්ම ගුරුවරයා විසින් මේ දරුවට කියලා දුන්නා. ඒ නිසා හොඳ ගුරුවරයෙක්ව තෝරගෙන බාර දුන්නා මේ මොහොතේ. ඉතින් රබ්බී කියන ගුරුතුමාණන් කියන ඒ චරිතය හරිම වැදගත්. ඒ නිසා ඔබේ මගේ ජීවිතයට ගුරුහරුකම් දෙන අය ගොඩක් වැදගත්. ඔබේ මගේ මාවත හදාගන්න, ඔබේ මගේ ජීවිතේ ලස්සන කරගන්න, ඔබේ මගේ ජීවිතයට අරුතක් ලැබෙන්න ගුරුහරුකම් ගොඩක් වැදගත්. මම නම් රත්තරන් අම්මේ තාත්තේ පුතේ දුවේ ඇත්තටම ගුරුහරුකම් ලබා ගන්න හරිම ආසයි. ඒ නිසා මට කවුරු හරි කියනවා නම් කාරේ මෙහෙම කරන්න, මෙහෙම කරමු, මෙහෙම කරොත් ගොඩ එන්න පුළුවන්, ඒ දේ කරොත් ලස්සන්ට ඒවි කියලා මට වඩා පොඩි එක්කෙනෙක් කිව්වත්, මට වඩා වැඩිමල් එක්කෙනෙක් කළත්, නූගත් එක්කෙනෙක් කිව්වත්, උගත් එක්කෙනෙක් කිව්වත් මට ඒක හරියටම වටිනවා. ඒ යෝජනාව වටිනවා. මොකද මේ මොහොතේදී ඒ යෝජනාව තුළ මට ගන්න දේවල් ගොඩක් තියෙනවා. මගේ ජීවිතේ වෙනස් කරගන්න ඕන කරන දේවල් ගොඩක් තියෙනවා. ඒ විදිහට සුභවාදීව මේ මොහොතේදී අවවාද අනුශාසනා දෙන ගුරුහරුකම් දෙන අයව අපි බලන්නට ඕනේ. එහෙමත් නැත්නම් කාර්ය අපි ඒගොල්ලන්ත් එක්ක උරණ වෙන්න ගියොත් කාර්ය, ඒගොල්ලන්ත් එක්ක ඝට්ටනයක් ඇති වෙන්න ගියොත් කාර්ය, ඒගොල්ලෝ කියන දේට අපි කවුන්ටර් ආගියුමන්ටයක් ඇති කරගෙන මේ මොහොතේදී නේ ඒක එයාව පහස්සාවෙටපත් කරන්න අපි ආයෙත් ප්‍රශ්න කරලා එහෙම කරලා එයාව පල්ලෙහැට දානවට වඩා ජීවිතේ මොන හරි දෙයක් අපේ ජීවිතවලට ගන්න තියෙනවා නම් ඒක අරගන්න එක තමයි රත්තරන් අම්මේ තාත්තේ පුතේ දුවේ ගොඩක් වටින්නේ. ඒ නිසා ඔබත් මාත් පුරුදු වෙන්න ඕන මේ ගුරුහරුකම් ලබාද ගන්නට. කාගෙන්ද? ඉස්සෙල්ලාම පුරුදු වෙන්නට ඕනේ මා තුළ ඉන්න මගේ හෘද සාක්ෂිය. මා තුළ ජීවමානව වැඩ සිටින දෙවියන් වහන්සේ. මා තුළ ජීවමානව තිබෙන්නා වූ මගේ මොලේ තියෙන ශක්ති ප්‍රමාණය. දැන් මේවට අහුම්කම් දෙන්න පුරුදු වෙන්නට ඕනේ. ගොඩක් වෙලාවට මොකද වෙන්නේ, මට මාව ඇහෙන්නෙත් නැහැ, මට මාව දැනෙන්නෙත් නැහැ, මම මාත් එක්ක කතා කරන්නෙත් නැහැ, මම මගේ ජීවිතයට අවවාද අනුශාසනා දෙන්නෙත් නැහැ, මම මගේ ජීවිතේ හොඳ නරක පහදලා දෙන්නෙත් නැහැ. ඒ නිසා මම මගේ ජීවිතයට කරගන්නේ නැතුව අම්මේ තාත්තේ පුතේ දුවේ අනිත් අය විසින් පිටස්සර අය විසින් මගේ ජීවිතවලට කරන්නට යනකොට මට ඒක හුරු නැහැ. ඒ නිසා ගොඩක් වෙලාවට බලන්න පෞල් ජීවිතය අරගෙන බලන්න මහත්යාට භාර්යාව මොනාරි කියපු ගමන්ම මොනතරම් නුරුස්සන විදියට ඒකට උත්තර දෙනවද කියලා නේ. ඔයා කඩවහගෙන ඉන්න, ඔයාගේ පාඩුවේ ඉන්න, ඔයා දන්නේ කිසිම දෙයක්. ඉතින් ඒ ආකාරයට උත්තර දෙන්න පුරුදු වෙනවා. අම්මා කතා කරොත් අම්මට කියනවා අම්මා කඩවහගෙන ඉන්නකො. අම්මලා කාලේ වගේ නෙමෙයි දැන්, මේක වෙනස්. දැන් ඒ විදියට රත්තරන් මේ තාත්ති පුතේ දුවේ අර කතා කරන කෙනාව නැත්තම් වචන උච්චාරණය කළ ඔබව මග පෙන්වන්න යන කෙනාව හැල්ලුවට ලක් කරලා දානවා, ගලන් ගන්නේ නැතුව යනවා. ඇයිද කියලා ඇහුවොත් තමා විසින් තමාට ගුරුහරුකම් දෙන්න අමතක වෙලා ගිහිල්ලා. ඒස පුරුදු වෙන්න රත්තරන් චූටි පුතාලා දුවලා අම්මලා තාත්තලා පුරුදු වෙන්න ඔබට ඔබ ගුරුහරුකම් දෙන්න. එනිසා මගේ ජීවිතේ මම උත්සාහ කරනවා ගොඩක් වෙලාවට. මං හරිම බින්දුවේ ඉඳලා ආපු මිනිස්සෙක්නේ, දුර්වලව ඉඳලා ආපු මිනිස්සෙක්නේ. මාව ගොඩ ගන්න කවුරු හරි මොනවා හරි කිව්වොත් මං ඒක ගොඩාක් කර ගන්නවා. මේ කවුරු හරි ධනාත්මක චින්තනය ගැන කතා කරොත් ඒ පන්තියට යන්න මං ආසයි. තාමත් එක එක විෂයන් ඉගෙන ගන්න ආසයි. මේ YouTube එකට ගිහිල්ලා ඉගෙන ගන්න ආසයි. එනිසා මං ආසයි මේ මොහොතේදී මගේ ජීවිතේ දන්නේ නැති කරුණු කාරණාවන් ටික මං අරගන්න. අරගන්නවා විතරක් නෙමෙයි, ඊට පස්සේ මං මාතුල ඉන්න ටීචර්ව එළියට ගන්නවා. අරගෙන මන් දිහා බලනවා කොහොමද ඩැරල් මේ දවස්වල හැසිරෙන්නේ, කොහොමද ඩැරල් කතා බහ කරන්නේ, ඩැරල්ගේ දේශනාවන් කොහොමද, ඩැරල්ගේ වැඩපිළිවෙල කොහොමද, සෝෂල් ලයිෆ් එක කොහොමද, මේ ඔක්කොම විග්‍රහ කරලා බලනවා. ඉතින් අම්මේ තාත්තේ පුතේ දුවේ වෙලාවකට මම්ම කියනවා ඩැරල් ඔයාට මහන්සි දැන්, you are tired නේ, and so you need a rest. එහෙම කියනවා මගේ ජීවිතේට.
එහෙම කියලා සමහර වෙලාවට රෑ වෙනකන් ඉන්න මනුස්සයා වේල පෑම නිදා ගන්නවා. නේ අයියේ මං මට සිග්නල් එකක් දෙනවා මේ මොහොතේදී you are really tired so you better sleep. වඩා ගොඩක් මහන්සි ඔබ දැන් නිදා ගන්න. දැන් මේක මනසත් එක්ක කරන්නව ඝන දෙනවා ජීවිතයත් එක්ක කරන්නව ඝන දෙනවා. ඉතින් මම ඔබට සුබ පතනවා මේ තාත්ති පුතේ දුවේ. ඔබ කාත් එක්ක යාළු වුණත් වැඩක් නැහැ. ඔබත් එක්ක යාළු වුණේ නැත්තම්. ඔබ කාත් එක්ක කාට ගුරුහරුකම් දුන්නත් වැඩක් නැහැ. ඔබට ඔබ ගුරුහරුකම් දුන්නේ නැත්තම්. එහෙනම් දීලා බලන්නකෝ ජීවිතේ හරිම ලස්සනයි. ජීවිතේ හරිම සාර්ථකයි. ජීවිතේ හරිම සුන්දරයි. ඔබ සියලු දෙනාට ලෙස අත්දකින්න වරම් ලැබේවයි කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. චිසුපිටයි.